මෙබුවන් අද මම හදන්න යන්නේ ෆ්‍රයිඩ් චිකන් නූඩල්ස් එකක්. මේක බොහොම රසවත්, ඒ වගේම පහසුවෙන් හදාගන්න පුළුවන්. දැන් අපි බලමු ඒකට අවශ්‍ය මොනවද, ඒක කොහොමද හදාගන්නේ කියලා. මේ වගේ තවත් කෑම වර්ග හදන හැටි බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, නොටිෆිකේෂන් බෙල් එක ක්ලික් කරොත් වීඩියෝ ඔබ ළඟටම ගෙන්නා ගන්නත් පුළුවන්. මේකට මම අරගන්නා නූඩල්ස් ග්‍රෑම් 500ක්, චිකන් ග්‍රෑම් 300ක් කුඩාට කපා ගත්ත. ඒ වගේම එළවලු මම මෙතන මික්ස් කරලා තියෙනවා. බෝන් මේකට ඔයගලන්ට ගන්න පුළුවන් කැරට්, බෝන්චි, ගෝවා, ලූණු. ඒ වගේම ඔයගලන්ට මේකට තව ලීක්ස් එමත් දාගන්න පුළුවන් අවශ්‍ය නම්. මේකට බෙල් පෙප පාට තුනකින් ඒ වගේ රසන කරගන්න දාන්න පුළුවන්. තව මම මේකට ගන්න ඉඟුරු, සුදු ලූණු, ඒ වගේම ගම්මිරිස් සහ චිකන් ස්ටොක් එක. ඒකට තව මම පාවිච්චි කරනවා සෝයා සෝස්, ඩාර්ක් සෝයා සෝස් එක, නැත්නම් ඔයිස්ටර් සෝස් එක. දෙකෙන් කොකොනත් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. සෝයා සෝස් වල ලුණු රස තියෙන හින්දා මේකට ලුණු වැඩි එකතු කරන්න නැහැ. අවශ්‍ය නම් ලුණු මේකට කලවම් කරගන්න. ඒ වගේම මේ ටික ෆ්‍රයි කරගන්න තෙල් අවශ්‍ය වෙනවා. කැමති තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මේ විදිහට කුඩාට කපාගත්ත චිකන් ටිකට අවශ්‍ය නම් ලුණු ටිකක් දාලා, ඒ වගේම සෝයා සෝස් ටිකකුත් කලවම් කරන්න. ලුණු වැඩියම දාන්න එපා, මොකද සෝයා සෝස් වල ලුණු රස තියෙන නිසා. මම මුලින් කිව්වා වගේ සෝයා සෝස් කලවම් කරාම ලුණුත් එක්ක එනකොට ලුණු රස වැඩි වෙනවා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර. දැන් මේකත් හොඳට දාලා හොඳට කලවම් කරන්න. සෝයා සෝස් ටික කලවම් කරලා මේ වගේ ගම්බිරිස් ලුණු එකතු කරගත්ත මේ චිකන් ටික සීසන් වෙන්න ෆ්‍රිජ් එකේ තියලා තියන්න විනාඩි 15ක් විතර. ඊට පස්සේ මේ විදිහට නූඩල්ස් ටික භාජනයකට දාලා ඒකට හොඳට උතුරන වතුර කලවම් කරලා ටිකක් මේක වහලා තියන්න. නූඩල්ස් ටික වතුරෙන් හොඳට තැම්බෙන්න. ලිපේ තියලා තැම්බන්න එපා, මේක තැම්බිලා බෙරි වෙනවා. ඒ හින්දා මේක මේ විදිහට උණු වතුරෙන් තැම්බවපුවාම උණු වතුර ටිකේ රසනෙට ගානට තැම්බිලා හිටිනවා ඒක. මේ විදිහට නූඩල්ස් ටික වැහෙන්නම වතුර උණු උතුරන වතුර දාලා මේ විදිහට ටිකක් වෙලා වහලා තියන්න. දැන් මේ වගේ හොඳට තෙල් ටික රත් වෙනහම ඒකට අර කපාගත්ත චිකන් කෑලි ටික දාලා හොඳට චිකන් ටික ෆ්‍රයි කරගන්න. චිකන් එක ෆ්‍රයි කරන අතරේදී මේ නූඩල්ස් ටික හොඳට තැඹුණාම ඒක මේ වගේ පෙරා ගන්න වතුර ටික. ඊගාවට මේක අපි බලමු කොහොමද ෆ්‍රයි කරන්න කියලා. දැන් මේ විදිහට හොඳට බැදිලා තියෙන මේ චිකන් ටික දැන් මේකෙන් අයින් කරන්න. අයින් කරගත්තට පස්සේ මේ තෙල් ටිකටම ඉඟුරු සුදු ලුණු ටික දාලා ඒකත් හොඳට බැද ගන්න. ලා දුඹුරු පාට වෙනකම් ඒක හොඳට කලවම් කරලා බැද ගන්න. ඒකටම එළවලු ටික කලවම් කරන්න. ඊට පස්සේ මම මේකට මේ නූඩල්ස් ටික දානවා. ඊට පස්සේ අර චිකන් ස්ටොක් එක එහෙම නැත්නම් චිකන් ස්ටොක් පවුඩර් එකෙන් ටිකක් මේ විදිහට කලවම් කරන්න. සාමාන්‍යයෙන් තේ හැඳි එකහමාරක් වගේ දාන්න. ඊට පස්සේ මම අර බඩගත්තු චිකන් කෑලි ටිකක් මේකට එකතු කරනවා. අවසානයේදී මම ඩාර්ක් සෝයා සෝස් එකෙන් මේ වගේ හැන්දකට ටිකක් දාලා මේක කලවම් කරන්න. මේක හොඳට එළවලු ටික කලවම් වෙනකන්, සෝයා සෝස් ටික මේකට හොඳට කලවම් වෙනකන් විනාඩි 5ක් විතර කලවම් කරන්න. වැඩි ගින්දරේ ෆ්‍රයි කරන්න.